ජීවිතේ එක් වරක් හෝ පාලුරාත්‍රීන්හි අප අස ඇති මේ ප්‍රේමණියය වෙලාපය මරණයට අතවනන රමණීය විලාපේනාගන්න කොඩා ක්‍රමියක් ඒ රැහැයියා නමින් අපහඳුන්න්නවන කුඩා ක්‍රමියා. කනට කොතරම් අමිහිර වුනත් ඒ හඬ ඔබ දන්නවාද ඌූගයන්නේ ඒ අවස්සාන ගීතය බව අවුරුදු දෙකත් දාහතත් අතරවසරක් භූගතව සිට අවරුද්දේ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩස් සත්ත්වයා උදැස්සනින්ම තමගීතය ආරම්භ කර හිරමුදුන් වෙද්දී තමනාදය වඩාත් උත්සන්න කරමින් ප්‍රමක්‍රමයෙන් හිරු අවරට යත්න අප්‍රාණික සොරයක් ගන්නවා පෘස්සගස් ආස්ත්‍රිතවඋපදෙස්වල වැඩීන් ඇසෙන මේ අමිහිරිනාදය කනට ඉතා නොකන් කළුයි ඌ මේ හඬනගන්නේ කටින්යයි අප සිතුවාට එය එසේ නොව රැහැයියාගේ මේ හඬ නැගෙන්නේ උගේ බඳෙහි ඇති මාංශපේශීන් තාදින්වදීමෙන්. ඇත්තටම උගේ ජීවන චක්වය ඉතා අත්භූච ජනකයි. ඔහුගේ බඳෙහි ඇති තාතරච්චූ නම් අව්‍යාවය සමග මහංශපේශීෙන් එකට ගැත්සීමෙන් ඔහුගෙන්නගෙන මේ අපගේ කනට අමිහිරිනාදය ඔහුගේ ප්‍රියම්භිකාවට නම් ඉතා මිහිරී. එය ඇයට කොතරම් මිහිරිදකිවොත් මේ ප්‍රමණීය සංගීතයට වශීවන ඇය සිය ප්‍රේමුවන්තයා සමඟ සංවාසය යෙදෙනවා. දින කිහිපයක් ගතවුණු කළ ගෙහැනු සතා ගසක පොත්තක් තුළ හෝ අතුරුකිල් අතර බිත්තර දමනවා. සති හයත් අටත් අතර කාලයක් තුළද රැහැයි බිත්තරයෙන් ශෙගුවෙක් පිටතට එනවා. අනතුරුව ගසෙන් බිමට වැටෙන වූ පසහාරාගෙන පොළොවතුළට යනවා. පසේ ඇතිසාරය ශාක් මුල්වොල ඇතිසාරය. ආහාරයට ගනිමින් වසර දාහතක් භූගතව ගත කරනවා. තම කාලපරිච්චේදය ඉවරවත්ම පොළොවෙන් උඩට එන මේ පංචිසිකයා සිය හැවගලවා දමා වැඩිහිටි රහැෙකු බවට පත්වනවා. ඔබ මේ දකින්නේ රැහැයියෙකු හැවෑරීමේ ඉතා දුර්ලබ දසුනයි. එතැන් පටන් ඔහු තම පරම්පරාව ගෙනයාමට දායකවෙමින් සති හතරක් හයක් අතරකාලයක් ජීවත්වනවා. සංවාසකාලයේ වැඩිහිටි රහැයියා ජීවත්වන අවසාන කාල පරිච්චේදයයි. ඔහු ගයන්නේ ඔහුගේ අවසානහන්ස ගීතයයි. ඔහු ඒ ගීතේ ගයන්නේ බිරිඳක්ගෙන්නවා ගැනීමටයි. දාහත්වසරක්ම පොලෝයට බින්න බසින මේ තනිකඩයා අනතුරුව එළියටවිත් මගුල් බෙරහඬනංවා රැහැයි දේනුවක් කරකාර බැඳ සතිහතරක්කෝ හයක් මදුසමේගතකොට උගේ මලපෙරේවයා අවසංගමන යනවා. මෙය උපුටතාාගනු ලබ්වේ ගංගා කුමාරි පෙරේර සොහොරුවගේ මුහුණු පොතේ සටහනකිනි.